අයිබෝවන් ඔබ රාත්‍රියේ 9:30 ස්වාධිනූපානි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. පුවත් සිරස්තල ප්‍රථමයෙන්. කොරෝනා පොකුරට අදත් 694ක් එක්වෙද්දී රෝගීන් ගණන 30,000 ඉක්මවයි. පිරපාසලේ සිට විශ්වවිද්‍යාලයේ තෙක් අධ්‍යාපනයේ සැලසුම් කරද්දී කොරෝනාව බාධාවක් කරගන්න එපා. ජනපති කියයි. ජනපතිගේ නායකත්වයෙන් ආණ්ඩුවටත් සෞඛ්‍ය අංශයටත් කොරෝනාව පාලනය කරගන්න හැකියාව ලැබිලා නියමෝයේ ප්‍රකාශයක්. මහර කැරල්ල ආණ්ඩුවේ වැඩක් නෙමෙයි ඇතුළේම වැඩක් අපට වැටෙනවා රැඳ වූවන්ගේ ඥාතීන් කියයි. සමාව දින්න පුළුවන් සැමට සමාව දිනවා. දෙසැම්බර් 31ට කලින් ගෙදරත් යවනවා. රාජ්‍ය මිති ලොහාන්ගෙන් සහතිකයක්. කොරෝනාවට එරෙහි ෆයිසරුත් ලෙඩ දින ලකුණු. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ප්‍රීමා කොත්තුමි ගෙදර ක්‍රිකට් ෆන් තමයි. ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 30,000 ඉක්මවුවා. ඒ අද දිනේදී නව ආසාදිතින් 694 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ අතර තවත් COVID-19 මරණ දෙකක් වාර්තා වෙනවා. වාර්තාවෙන් රෝගීන්ගෙන් අති බහුතරය මරණ වලින් අති බහුතරය වාර්තා වෙන්නේ කොළඹ මහනගර සභා සීමාවෙන් අලුතෙන් වාර්තා වෙන සිද්ධිත් එක්ක නගර සභා සීමාවෙන් එළියට යම් යම් තැන් වලින් යම් රෝගී උපපුකුරු සංඛ්‍යාවක් නිර්මාණය වෙනවායි කියන අවධානම මතුවලා තියෙන නිසා ඒ නිසා විශේෂයෙන්ම අපි නොහිතපු විදියට තමයි මේ රෝගයේ ව්‍යාප්තිය එහෙම නැත්නම් මේ රටාව යන්නේ නගරය තුල අපි දැන්ටත් මාසයකට වැඩි කාලයක් සමහර ප්‍රදේශ හුදකලා කරලා තියෙනවා ඒ ප්‍රදේශවල රෝගීන් වාර්තා වෙන ස්වභාවය සමීපව අධ්‍යයනය කළා ඒ ප්‍රදේශ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වැදගත් කියලා අපි විශ්වාස කරනවා මෙරට සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 30,072ක් ඉන්පුත් ගලින් 21,800ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව කොස් තිබෙනවා රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලින්ගේ සංඛ්‍යාව 8,128ක් විශේෂයෙන්ම නත්තල් සහ උත්සව කාල සීමාවේදී මහජනතාවට ලක්විය යුතු විශේෂ කරුණු කීපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තුමා විසින් අද මාධ්‍ය නිවේදනයක් මගින් දන්වලා තියෙනවා මාණ්ඩ මිලදී ගැනීමට පවුලේ එක් අයෙකු පමණක් යාම හැකි සෑම විටම නිවස අසල ඇති වෙළඳ සැලෙන් පිරිස අඩුවෙන් කැවසෙන වේලාවක මාණ්ඩ මිලදී ගැනීම වැදගත් ප්‍රිය සම්භාෂණ වලින් වැලකී කටයුතු කළ යුතු අතර නත්තලේ සතුට සැමරීම සඳහා සුබ පැතීමේදී සිප වෙළඳ ගැනීම වලින් වැලකී යුතුයි බෝනවන රෝග හා නිදන්ගත රෝග ඇති අයත් වැඩිහිටියනුත් පිරිස කැවසෙන ස්ථානවලට කැඳවාගෙන යාමින් වැලකී සිටිය යුතු අතර අමුත්තන් නිවසට කැඳවීමද සීමා කළ යුතු වෙනවා මාණ්ඩ මිලදී ගැනීමට පොලිමේ සිටීමේදී පරතරය පවත්වා ගැනීම වැදගත් ඔන්ලයින් ක්‍රමයට මාණ්ඩ මිලදී ගැනීමේ සේවා භාවිත කළ හැකි විනෝද චාරිකා හා නැගමන් සීමා කළ යුතු අතර මුඛ ආවරණ පැළඳීම දැත්සේදීම් වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලයේ දක්වා අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කරගත යුතු නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී රටේ අනාගත පරපුර ඵලදායි පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමින් හා කුසලතාවන්ගෙන් මෙන්ම නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතුයි. ඒ සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙල පවතින වාතාවරණය මත අඩාල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශින් ප්‍රමුඛතාව දී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිශ්චිත අරමුණක් සහිත තනි විෂය නිර්දේශයක් යටතේ පිරිපාසලේ සිට උපාධි දක්වා අධ්‍යාපන ක්‍රමවේද සැකසීම අරමුණයි. අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අයත් සියලු රාජ්‍ය අමාත්‍යාංශවල සැලසුම් වෙන් වෙන්ව ජනාධිපතිතුමා මිහිදී නිරීක්ෂණය කළා. අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා සහ අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ද අමාත්‍යාංශ ලේකම් වරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ රජයට හා සෞඛ්‍ය අංශවලට මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. සමස්තයක් විදිහට ගත්තහම තිබුණ තත්ත්වයට වඩා සැලකිය යුතු දියුණුවක් තියෙනවා. දැන් ඔබ දන්නවනේ හොඳටම ඒක අපිට අමතක කරන්න බැහැනේ. විනෝ තත්ත්වෙම රටයි කිදිරියට ගියා නම් අද අපි කොහේ කෙලවර වේද කියලා අපි අපිට හිතා ගන්නත් බැහැනේ. නමුත් ඒ රජයේ මැදිහත් වෙලා ජනාධිපතිතුමා මැදිහත් වෙලා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්තුමා මැදිහත් වෙලා වසංගත රෝග විද්‍යාංශය සමහර තැන්වලදී අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන අපි යම් හොඳ තැනක් කරා ගමන් කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙන මට්ටමට ඇවිල්ලා නැතුණට යම් සෑහෙන වැඩ කොටසක් කරලා තිනවා. ප්‍රමාද කරන්නේ නැතුව කාර්යක්ෂම ලෙස මේ අපි කරන යෝජනා ක්‍රියාත්මක කිරීම තුලින් විතරයි අපිට රටක් විදියට ගොඩ යාමක් තියෙන්නේ කියන්නේ. සමාව දිය හැකි සියලු රැඳවුවන්ට සමාව දී නිදහස් කරන බව රාජමාත්‍ය ලුහාන් රත්නත්තේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. අධිකරණ අමාත්‍යංශ වැශිෂ්ඨිය අද විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුව උණුසුම් වුණා. ශේෂාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් වැඩි කිරීම මේ ගරු සභාවේදී ඉදිරිපත් කරා. ඒ වෙලාවේදී ඒ ගැන කිසි බේදයක් තිබුණ නැහැ. අපිත් හිතනවා මේ වැඩි කිරීම ගැන අසාධාරණයක් නැහැ. ඒක අපිට ගැටලුවක් තියෙනවා ඉඩකඩ ප්‍රශ්නය පිළිබඳව. ශේෂාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලට එක චේම්බර් එකක එක්කෙනාට දෙන්නට ඉන්න බෑ. ඒ එයා අඩු ගානේ මහාධිකරණයකවත් එහෙම ඉන්නේ නැහැ. මම මේ කරන්න හදන දෙයින් මට වෙලා තියෙන්නේ වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටිලා. ඉතින් මම මේ පිළිබඳව සාකච්ඡා කරගෙන මොනවද කරන්න ඕනේ කියලා කල්පනා කරනකොට මට පුළුවන්කම තිබුණා උසාවිය අරගෙන ගිහලා වෙන කොයි හරි දාන්න. දාලා නීතිඥවරු ඉන්නවා දෙපැත්තක, පබ්ලික් දෙපැත්තක ඉන්නවා. භාගයක් උසාවිය එක තැනක, භාගයක් උසාවිය තව තැනක. මේක සත්භාවයෙන් කරපු දෙයක්. කතාව කරනකොට කට්ටක බෝ කරලා මෙහෙම මැදිහත් වෙන්න බෑ. විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ගැනම පුදුම වෙනවා. මේ පාර්ලිමේන්තුවේ මේ අපේ වැසිෂ්‍ය යද්දි ඇමතිරට සම්පූර්ණ නිවැරදි කරන්න තියෙන පාර්ලිමේන්තුව නම ගන්නවා. ඒක අපේ වෙලාවෙන් එක ගන්න. ඇයි බය වෙන්නේ? ඉතින් ඒක නිවැරදි කරන්න එතුමාට අයිතිය තියෙනවා. ඇයි උගේ අද විතරක් වෙනස් වෙන්නේ? හරි. අමුණාසට you can reply. Thank you. ඔබ තුමාලගේ ආණ්ඩුව කාලේ ඔය අනිත් ඒවා කරනවා වගේ සිල්ලදි නිදොස්කට නිදහස් කරනවා වගේ දිවි නැගුම නිදහස් කරනවා වගේ ඕකත් කරන්න තිබ්බන් ප්‍රේමලාල ජයසේකර මහත්තයාට ආදරේ නා. සිල් රෙදි නඩුව නිදහස් කරා වගේ මොකද ඔකෙන් තියන්න හදන්නේ? මිනිස් අපි සම්බන්ධ වෙලා කියනවා අධිකරණ අපහාස කරන්න එපා. අධිකරණ අපහාස කරන්න එපා. ඒක හොඳ නෑ. ඔබට මියලට හොඳ නෑ. You can you are impeaching the people. Why? How can you say like that? එහෙම කිව්වේ නේ? කරා වගේ කියලා කිව්වේ. කරා වගේ මේකත් කරන්නයි කියලා කිව්වා. ඒකනේ අධිකරණ එහෙම කරා කියලා කියන්නේ. ප්‍රේමලාල්වත් නිදහස් කරගන්න සිල් රෙදි නඩුවෙන් නිදහස් කරගත්තා වගේ. මොකද ඒක අර්ථය? ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කළා නිදහස් කරගත්තයි කියලා. එයාට එහෙම කතා කරන්න පුළුවන්ද නඩුකාරයෝගෙන්? පුළුවන්ද? අධිකරණයට බලපෑම් කරවා කියන එකට හොඳම උදාහරණය මොකද්ද? මේ මගේ වම් පැත්තේ ඉන්න මනුෂ්‍ය නානායක්කාර. මනුෂ්‍ය නානායක්කාර ඡන්දෙදි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මනුෂ්‍ය නානායක්කාර හැම YouTube එකෙම ගිහිල්ලා මොනවද කිව්වේ? මගේ නඩුව ෂේප් කරලා දුන්නේ අරලියගහ මන්දිරේට නී හිටපු නීතිපති මොහාන් පීරිස්ව ගෙනල්ලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා කිව්වා කියලා. කියපන්කො බලන් ඉන්න මාව බකන්න හදන්නේ. බොරුවට මෙතන බලන් ඉන්නවා. ඒබ්‍රහම් ලින්කන්ගෙන් පස්සේ කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මේ කට්ටියට මඩ ගහන්න නෙමෙයි මේ කතා කරන්නේ. පරණ ආණ්ඩුවේ වැරදි හොයන්න මේ අපි අද ඇවිල්ලා ඉන්නේ. අද අපට වගකීමක් බාර දීලා තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න තමයි අද අපි සියලු දෙනාගේ වගකීම. රංජන් මහත්තයා හෙට අනිද්ද ඇතුළට ආවොත් අපි එතුමාවත් හොඳට බලා ගන්නවා. බය වෙන්න එපා. කිසිම බයක් වෙන්න එපා. රංජන් රාමනායක මන්තුමා එක වරක් ඉල්ලුවා වෙලාව. එතුමා වෙලාව ඉල්ලලා දුන්නා. ඉන්න කතරනම්. ඊට පස්සේ දෙවනි වතාවෙත් රංජන් රාමනායක මන්තුමා වෙලාව ඉල්ලුවා. ඔබතුමා වාඩිලා හිටියා දුන්නේ නැහැ. ඉතින් එතුමා වෙලා ඉවරයි කියලා මෙහාට වෙලා දුන්නා. ආයේ දෙවනි කතාවක් කරන්න බෑ. එහෙම කොහොමද දෙපාරක් දෙන්නේ? ඔන්නිය මිනිස්සුගෙන් ඇමතිවරයෙක්ට විතරයි දෙපාරක් කතා කරන්න පුළුවන්. ඇමතිවරයෙක්ට විතරයි. ඒ නිසා ඒ සම්ප්‍රදාය නැති කරන්න බෑ. දරු අධිකරණ ඇමතුමාගේ සහයෝගය ඇතුව අපි දෙසැම්බර් 31 වෙනකොට සමාව දෙන්න පුළුවන් සීල දෙනාට සමාව දීලා නිදහස් කරන්න පුළුවන් සීල දෙනා නිදහස් කරන්න අවශ්‍ය කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී ඉතාම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා.
මහර බන්ධනාකාරය තුල පසුගියේ ද ඇති වූ අවාසනාවන්ත සිදුවීම බන්ධනාකාරය තුල රැඳී සිටි කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් නිසා සිදු විය ති බවත් එය රජයේ හෝ කිසිදු ආරක්ෂක අංශයක බලපෑමක් නිසා සිදු නොවුවක් බවත් තමන් දැන් පිළිගන්නා බව බන්ධනාකාර රැඳවුවන්ගේ ඥාතීන් පවසනවා බන්ධනාකාර පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව සඳහන් කළේ පසුගිය 29 වෙනිදා මහර බන්ධනාකාරය තුල සිදු වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලින් 11 දිනක ජීවිතක්ෂයට පත්වී තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ කණ්ඩායම් රජයේ හා ආරක්ෂක අංශවලට චෝදනා එල්ල කර අතර විවිධ අසත්‍ය ප්‍රචාරයන්ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා. සිද්ධිය සිදු වූ මුල් දින කිහිපෙදීම මහර බන්ධනාකාරය අසලට රැස් වූ රැඳවියන්ගේ ඥාතීන්ද සිද්ධිය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කළා. නමුත් අද වන විට බන්ධනාකාරය තුල සිදු වූයේ කුමක්ද යන්න තමන්ට නිසි ලෙස අවබෝධ වී ඇති බවයි ඥාතීන් පවසන්නේ. පුතා ඉන්නේ රැප හම්බෙලා තියෙන පුතාට දැන් ඒ ලොකු මහත්තයාම ඇවිල්ලා කොලේ අරගෙන ගිහලා හොයලා මට දැන් ඉස්සරේ කියන්නම් කියලා ගියා. බන්ධනාගාරේ ලොකු මහත්තයාම ඇවිල්ලා අපි එක සුබදව කතා කරුවා. ඒ රැස්කියාතු කිරුවේ මොකුත් නැහැ. මේ සමහරක් අය කියන බන්ධනාගාරේ අසාධාරණ වෙනවා තොරතුරු දෙන්නේ නැහැ කියලා ඒක තමයි ඇත්තද? කියන්නේ අපි විමසීම් කරපු හැම අවස්ථාවකම අපට තොරතුරු දුන්නා. එතකොට අපි ඉල්ලීම් කරලා තිබුණා මේගොල්ලන්ගේ අපිට නාම ලේඛනයක් කොහොම හරි අරන් දෙන්න කියලා. ඒකත් ප්‍රදර්ශනය කරලා තිබුණා. විරුද්ධ පක්ෂ වලින් මේ කියනවා මේකට මේ රජයේ සම්බන්ධයි කියලා. කොහොමද මේක අපි ඒක අදහස් කරන්නේ? මොකද අපි පැහැදිලිව දැකපු දේ තමයි මේ සමහර සිද්ධීන් ගත්තාම මේගොල්ල මේ ඇතුලේ හිටපු කිසියම් දෙපිරිසක් මේ සුළු පිරිසක් අතර ඇති වුණ ගැටුමක්. ඒගොල්ලෝ මේ ගැටුම දුර දෙගෙන හිල්ලා මේ වගේ විනාශයක් කරා මිස මේ රාජ්‍ය මැදිහත් වීමක් හෝ වෙනත් නැත්නම් ඉලලාරින් ගියසොත් කිසිර අපි කිසිේත්ම සැලකන්නේ. මොකද අපි දන්නව ඇත්තට මේ ඇතුලේ ළමයි අපි හිටපු නිසා. ඉතින් ඒගොල්ලෝ කියන තොරතුරුත් එක්කත් ඒ කතා කරන දේවලුත් එක්කත් ඒ වගේ සිද්ධියක් වෙන්න බෑ. දැන් අද එකෙන් උනේ මේ අප ලබාගෙන තියෙන අටත් එළියට එන්නේ නැහැ. මොකද මේ ලිපි ලේඛන විනාශ කරලා ඒගොල්ලන්ගේ තොරතුරු ගන්න විදියන්නේ. මෙවන විට බන්ධනාකාරයේ රැඳී සිටින රැඳ උවන්ගේ තොරතුරු දැන ගැනීම සඳහා නිවැරදි ක්‍රමවේදයක් සකසා ඇති බව මහර බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා පවසනවා. බන්ධනාකාර රැඳ උවන්ගේ ඥාතීන් වෙත උපදෙස් ලබා තිබෙමින් ඔහු මේ බව සඳහන් කළා. ප්‍රශ්නවලට උත්තර ටික හම්බුණාද? ඔක්කොම ටික වය වෙන්න එපා. කිසි ප්‍රශ්නයක් ගැටලුවක් මේ කාටවත් නැහැ. මේක ජීවිතේ බන්ධනාගාර තුල නියුත්තක් නෙවෙයි. මේක උනේ කොහොමද කියලා ඔකට දන්නවනේ. මගේ රස්සා අවුරුදු 24ක්. අවුරුදු 24 තුල මට මගේ පදක්කම් ටික, මගේ සර්ටිෆිකට් ටික, මගේ මඩ දීපු සුවිනියස් ටික ඔක්කොම අලු දූවිලි. අපි කාත් එක්කත් වෛරයක්වත් තියෙන්නේ නැහැ. අපි අද වෙනකම් මගේ මහත්තයරු PCR කරන්න නැතුව මේ මිතන් වෙලා ඇවිල්ලා ඉන්නේ මේ මිනිස්සු වෙනුවෙන්. හොඳම උදාහරණය මම කියන්නම් 28 වෙනිදා. මේක වෙන 29 වෙනිදානේ. 28 වෙනිදා මගේ නිලධාරී ටික ගිහිල්ලා වාට්ටුවක් වාට්ටුවක් ගන්න කියලා ওই මිනිස්සුන්ට මියුසිකල් ෂෝ එකක් කරනවා. මගේ මහත්තයරු ගිහිල්ලා ඔක්කොට බෑන්ඩ් එකක් ගාලා මිනිස්සුන් නටන්න හොඳට කියන්න සින්දු කියන්න දෙනවා. මොකද මිනිස්සුන්ගේ මනස මේ මිනිස්සුන්ගේ වෙනස් කරන්න කොවිඩ් එකෙන් ඈත් කරන්න. මේක කොවිඩ් එකක් නෙවෙයි. මේ කොවිඩ් එක ඉස්සරහට දාගෙන මේ කුඩු කාලෝ ටික ගහපු ගේමක්. මේ අපි අම්මලගේ ওই අස්සල කඳුළු නැති වෙනවා මේ ලංකාවෙන් කුඩු ටික නැති කරන්න ඕනේ. මේ විනාශේ මුල කුඩු. මේ දැන් කොයි ජලාතුමක් ගිරෙන්න බඩ කිලෝට තමයි එකට තියෙන්නේ ලා. ඒකද අපි මේකට සීමාවක් දෙන්න බය වෙන්නේ අම්මල බය වෙන්නේ අපිට කරන්න පුළුවන් උපරිම දේ අපි අදත් කරනවා හෙටත් කරනවා. තමා අතරංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශාන් අභිසේකර ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පිටසමක් ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස පොලිස්පති සීඩි වික්‍රමරත්න කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා එම කොට්ටාසයේ පොලිස් පරීක්ෂක නිශාන්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශමන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශියාම් ඝාතන සිද්ධියේදී ව්‍යාජ සාක්ෂි ගොතන ලදයි කියමින් තමන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින බවයි පෙත්සම්කාර ශානි අබේසේකර කියා සිටින්නේ. COVID-19 වෛරසය ආසාදිතව රෝහල්ගතව සිටින තමා දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින බවද ඔහු කියා සිටිනවා. අත්අඩංගුවටගෙන රඳවා ගැනීමට තරම් සාක්ෂි නොමැති බවයි පෙත්සම්කරු පවසන්නේ. අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම නීති විරෝධීයි ප්‍රකාශ කොට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 30ක වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා තිබෙනවා. රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියේදී ආයුධ සෙවීමේ කටයුතු ඇතුළු විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන්නේ නම් තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසට පොලිස්පතින නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා. 2019 දක්වා වසර 5ක කාල සීමාවක් සඳහා සුරාපදු දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත හිඟ මුදල රුපියල් මිලියන 2376.2ක් බව හෙළි වුණා. ඒ ඊයේ පාර්ලිමේන්තුවේ පැවති රජයේ කිනුම්කාරක සභාව රැස්වීමේදී
2019 දෙසැම්බර් 31 වනදා වන විට සුරාබදු දෙපාර්තමේන්තුවට වසර 5ක් ඉක්මවා ලැබීමට නියමිතව තිබූ හිඟ මුදල් එකතුව රුපියල් මිලියන 479.9ක් එහි ප්‍රමාද ගාස්තුව පමණක් රුපියල් මිලියන 1896.3ක් වනවා එම හිඟ ආදායම් නොපමාව අයකර ගැනීමට ක්‍රියා කළ යුතු බව මහාචාර්ය තිස්ස විතරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගිනුම් කාරක සභාව අවධාරණය කළා හිඟ බදු මුදල් අයකර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බව සුරබදු කොමසාරිස්වරයාතුළු නිලධාරීන් සභාවට දැන්පුවා සුරබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර 5 තුල බැටලීම් 224,737ක් සිදු කර තිබෙනවා විවිධ හේතුන් මත වැඩතහනමට ලක් වූ සුරබදු නිලධාරීන් 48 දිනකෝ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කර දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යන ලෙස විහිදි අවධාරණය කෙරුණා තනතුරු පුරප්පාඩු නිසි ක්‍රමවේදයක් යටතේ සම්පූර්ණ කර එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසද අවධාරණය කළා කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීමට රජය උත්සාහ දරන මේ මොහොතේ විපක්ෂය සඳහා සහයෝගයක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පවසනවා අද පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා මේ විරුද්ධ පක්ෂය ප්‍රාර්ථනා කරන්නෙම කොරෝනා වසංගතත්වය තව උත්සන්න වෙන්න කියලා. උදේට නැගිටලා සෛද්දස් මහත්තයා බලන්නේ කොරෝනා වලින් මැරිච්ච ගාන කීයද? මැරිච්ච ගාන වැඩි නම් 27.1 උදේ කියවන්න එතුමා hina වෙවි. ඒකෙන් අර සුවපත් වෙන ගාන කියන්නේ නැහැ. මේ වෙනකොට ලංකාවේ ආසාදනය වෙලා සුවපත් වෙච්ච සංඛ්‍යාව 20,000කට වැඩි. හැබැයි මේ සුවපත් වෙන ගාන කවදාවත් කියන්නේ නැහැ. ඒක කියන්නේ නැහැ. ඒක හංගනවා. මෙම මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා යහපාලන රජය සමයේ සිදු වූ ඉඩම් මංකොල්ල කැම් පිළිබඳවද අදහස් පළ කළා. යහපාලන ආණ්ඩුව කාලෙත් තමයි මේ ඉඩම් මංකොල්ලේ විශාල වශයෙන් සිදු වෙලා තියෙන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් තමයි විශාල වශයෙන් අවභාවිතාවට ලක් වෙලා තියෙන්නේ. අමුවෙම ඉඩම් ආඥා පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ විදිහට තමයි මේ ඉඩම් මංකොල්ල කැම කරලා තියෙන්නේ. මේ නිසා මම කොමිෂනක් පත් කරලා දැන් ඒ තොරතුරු හොයාගෙන යනවා. බලාපොරොත්තු වෙනවා මේ වර්ධි කරලා තියෙන සියලු දෙනාටම නීති අනුකූලව කටයුතු කරලා දැනුවම් පමුණවන්න. භාවිතයට ලක් කරලා තියෙන ඉඩම් ටික නැවත අපි රජයේ සතු කරලා වගා කරන්න පුළුවන් කුසිකාර්මික ගොවීන්ට පදිංචියට ඉඩම් කැබල්ලක් නැති ජනතාව වෙනුවෙන් බදු අය කිරීමකින් තොරව ඉඩම් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමා අපිට දෙලා තිනවා. විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීමට හැකි විකිරණශීලී මිනුම් උපකරණ කට්ටලයක් ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන කවුන්සිලය ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙත පරිත්‍යාග කළා. රටෙහි ඇතිවිය හැකි න්‍යෂ්ටික හෝ විකිරණශීලී තත්ත්වයන්ට මුහුණ දීමට හා පාලනය කිරීමට ක්‍රියාත්මක ආයතනය වන්නේ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන කවුන්සිලයයි. ගුවන් හමුදාවට ලබා දුන් උපකරණ කට්ටලයේ මගින් ගුවන් තොටුපළ හරහා සංසරණේ විය හැකි විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙම කට්ටලය ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය පක්ෂාංගයේ බෙත බහර දීම සිදු කෙරෙනවා. යනුව අදාළ උපකරණ ගුවන් තොටුපළ පරයන්තවල සිදු කෙරෙන මෙහෙයුම් සඳහා භාවිත කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණයන මහත්වරු නැතුළු පිරිසක් එක්ව සිටියා. රටේ ගුවන් තොටුපළවල් වල ආරක්ෂාව විශේෂයෙන්ම පරමාණු සහ විකිරණශීලී ද්‍රව්‍ය වලින් විය හැකි උපද්‍රව වලින් රට ආරක්ෂා කිරීමේ වගකීම අපිට ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙත. ඉතින් ඒ සඳහා මෙම උපකරණ තොගය පාවිච්චි කිරීමට මම බලාපොරොත්තු වෙනවා. විනාශයට පත්වමින් තිබෙන රාගම පෙරළඳ වැව කඩිනමින් සංවර්ධනය කිරීමේ කටයුතු අද ආරම්භ වුණා. ඒ රාජ්‍ය මාත්‍ය ආචාර්ය නාලක ගොඩේවා මහතාගේ ප්‍රධානත්වයෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ පේරලන්ද වැව ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 150ක්. වැව කැඹුරු කිලිම තුරින් අවට ජල කෙලින් පාලනය කිරීම අරමුණක්. ඇවිදින බන්තිරුවක් සහ වෙළෙඳ කුටි ඉදිකිරීම මෙන්ම සනිපාරක්ෂක පහසුකම් ඇතුළු ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීමද මේ යටතේ සිදු කෙරෙනවා. මෙවර අයවැයෙන් අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා රුපියල් මිලියන 2000ක් නාගරික ප්‍රදේශවල ඇවිදින මන්ත්‍රීරු ජනතාවගේ විනෝදාස්වාදයේ ක්‍රීඩා කටයුතු සඳහා පාසුකම්
දියුණු කරන්න. ඒ වයින් තමයි අපි මේ ප්‍රදේශයේ ආකර්ෂණය හදාගන්නේ. ඒතර තමයි ජනතාව වැඩි වැඩි මේ ප්‍රදේශවලට එන්නේ. හැම දිස්ත්‍රික්කයකම නිවාස ව්‍යාපෘති ගෙනෙන්න බලාපොරොත්තු. අඩු ආදායම් ලාභී සඳහා නිවාස ව්‍යාපෘති කිහිපයක් වෙනවා. අපිට අවශ්‍ය මේ පැල්පත් වාසීන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලන්නට. උන්ට හොඳ නිවාස ලබා දෙන්නට. සෑම සංවර්ධන කටයුතුකටම මේ ආර්ථික කටයුතු බැඳී පවතින. මොකද අපි අවසානයේ මේක සුන්දර දිස්ත්‍රික්කයක් සුන්දර රටක් කරන විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් උත් සමෘද්ධිමත් රටක් වෙන්න ඕනේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අද සැමරුණා. 70 වන සංවත්සරයට සමගාමී ලෙස නාවිකින් 1729 කට උසස් වීම ලබා දීමද සිදු කෙරුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව තම අභිමානවත් 70 වන සංවත්සර සැමරුණා. නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු වලට මුල් තැන දෙමින් 70 වන සංවත්සරය සැමරීමටයි ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා තිබුණේ. මේ ඔබේ නාවික හමුදාවයි ඔබේ නාවික හමුදාව පිළිබඳ දැනුවත් වන්න යන තේමාවෙන් එය පැවැත්තුණා. 1937 වසරේ අංක 1 දරන ස්වේච්ඡා නාවික හමුදා ආඥාපනත යටතේ ආරම්භ වූ ලංකා ස්වේච්ඡා නාවික හමුදාව 1950 වසරේදී ස්ථිර නාවික හමුදාවක් බවට පත් වුණා. එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට නාවික හමුදාවෙන් ඉටු වූයේ ඓතිහාසික කාර්යභාරයක්. ලබන 13 වනදා තෙක් කාළු මෝදුර ඉදිරිපස මුහුදු තීරයේ නෞකා පෙළ සංදර්ශනයක් පැවැත්වීමටද නාවික හමුදාව කටයුතු යොදා තිබෙනවා. සයුරල, නන්දිමිත්‍ර සහ සුරනිමල යන නෞකා තුන කාළු මෝදුර මුහුදු තීරයේ නවතා තිබෙන ආකාරයද අද දැක ගැනීමට හැකි වුණා. හෙට දිනේදී මිහිකත, රත්නදීප සහ රණධීර නෞකා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. මාධ්‍ය ඔස්සේ ඒ ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ආගමික වැඩසටහන් මාලාවක්ද සංවිධානය කර තිබෙනවා. රුවන්වැලි මහා සෑරදුන් සහ ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී පසුගිය මාසයේදී ආගමික වැඩසටහන් පැවැත්වුණා. එෙහිදී ජාතික ධජය, බෞද්ධ ධජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ධජය ඇතුළු විවිධ නාවික හමුදා සේනාංකවලට අයත් ධජ 87කට ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගෙනුණා. මහනුවර ශ්‍රී දළදා සමිඳුන් අභියස ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වීමටද නාවික හමුදා සමාජිකයන් ඊයේ දිනේදී කටයුතු කළා. මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබා දීමේ අරමුණින් ආරම්භ කළ බව කියන Google ලෝන් නම් ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල් නාස්ති වී ඇති බව කෝප් කමිටුව හමුවේ හෙළි වුණා. රේගුවෙන් උපකරණ නිදහස් කර ගැනීමට රුපියල් 1,851,000 ක මුදලක් වැය කර තිබූ අතර ව්‍යාපෘතියේ ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 64ක් වැය කර තිබුණා. එම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි කෝප් කමිටුව හමුවේ අනාවරණය වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී ඊයේ රැස් වුණා. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනය ආරම්භ කර තිබූ ඊ විශ්‍රාම යටුප් නම් ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 278කට අධික මුදලක් වැය කර තිබුණද ඒ සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා. රජයේ මුදල් යොදා ගැනීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර මෘදුකාංග හා දුඩාංග ගැටලුවක් හේතුවෙන් එය අත්හැර දමා තිබෙන බවයි මෙහිදී අනාවරණය වුණේ. තවත් මෙවැනි අසාර්ථක ව්‍යාපෘති ගණනාවක් සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිකරුණේ මුදල් යොදවා ඇති බව කෝප් කමිටුවේදී හෙළි වුණා. 2016 වසරේදී ආරම්භ කළ ලංකා රාජ්‍ය ජාලය නම් ව්‍යාපෘතියටද රුපියල් මිලියන 850ක් අනුමත වී තිබූ අතර රුපියල් මිලියන 147කට වැඩි ප්‍රමාණයක් වියදම් කර තිබුණා. එම ව්‍යාපෘතියේ ප්‍රගතියද 17%ක් බවයි හෙළි වුණේ. මෙලෙස අසාර්ථකත්වයක් පෙන්වන අතරතුරදී තොරතුරු හා සංවිධාන තාක්ෂණ නියෝජිත ආයතනය තවත් ව්‍යාපෘති 500ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරුණා. 2016 වසරේදී සැලසුම් කළ ඊ නිපෝ සහ ඊ පළාත් පාලන වැඩසටහන්ද බෙහෙවින් අසාර්ථක වී තිබු බවයි මෙහිදී සඳහන් කෙරුණේ. මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනටදී තෙවිනපුරා මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. බැදිරිකිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නවනකරේ සිට අඹගස් වැවදක්වා මාර්ගය රුපියල් මිලියන 120ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය ඊයේ ආරම්භ කෙරුණා. ගම්මාන රැසකට මෙම ව්‍යාපෘතියෙන් සෙත සැලසෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බත්තිකුඩ කිරිකම්පබුණුව මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම අද ආරම්භ කෙරුණා.
ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 672ක් වැලිමඩ බටතොට ඇල්ල සහ මැදගෙතරගම ගම්මානවලට ඇති කෘෂි මාර්ග දෙකක් සංවර්ධනය කිරීම ඊයේ ආරම්භුණා. ඒ වැලිමඩ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් දීර්ඝ කලක් පිලිසකර නොකිරුණු මාර්ග දෙකකුයි මෙලෙස වැඩි දියුණු කෙරුණේ. स्वाधीन रूपाणी प्रवृत्ति अदट अवसान ओबट सुवरात्रियक आई भवन